දැන් ඔබලා තීන්දුව කරන්නට ඕන පාසල් වලට අවශ්‍ය වැසිකිලි පහසුකම් නැතුව පන්ති කාමර පහසුකම් නැතුව වරායවල් හදන එක හරියද? ගුවන් තොටුපළවල් හදන එක හරියද? ඉල්ලුමට අපි සංවර්ධන සැපයීම ලබා දෙන්නට ඕන. එය කරන්නට පුළුවන් හොඳම ක්‍රමය තමයි පහලින් සිට ඉහළට ගලාගෙන එන තොරතුරු දත්ත කරුණු කාරණා මත පදනම් වුණු සංවර්ධනයක් ක්‍රියාත්මක කිරීම. ඔබලා හොඳින් ජීවත් වෙන්නට ඕන. මොන සංවර්ධනයක් කරන්න ඉස්සෙල්ලා අපි මේ ලක්ෂ 220 ජීවත් කරවන්නට ඕන. මේ ලක්ෂ 220 ගේ ආර්ථික සමාජීය අයිතීන් සුරක්ෂා කරන්නට ඕන. කාටවත් යටපත් වෙලා ඉන්නට බෑ. මේක වැඩවසම් යුගයක් නෙමෙයි. මේක පොදු ජන යුගයක්.